මහපොළොවෙම ඉපදිලා මහපොළොවම උරුමේ කරගත් මිනිස්සු කාලයක් යනකොට දාගත් මේ දැනුමෙන් නිලතල වලින් ආගමික සංකල්ප වලින් පුහු මාන්නයක් හදාගෙන මේ මහපොළව ඇතැරලා උඩට යන්න ගත්තා. මාන්නය කියන මේ බැලුම පුම්බගෙන මහපොළවෙන් උඩට යන්න ගත්තා. මිනිස්සු තරංගයක් විදියට කෙනෙක්ට කෙනෙක් පරයා මේ මහපොළව ඇතැරලා තරංගයක් විදියට ආකාශයට ඉගිලෙන්න ගත්තා. මෙහෙම යනකොට මේ මිනිස්සුට අර මහපොළවේ තිබ්බ උරුමය, ඒ කියන අසීමාන්තික සතුට මිනිසුන්ට මගහැරලා. හැබැයි මිනිස්සු මේ සතුට හොයනවා ආකාශයේ ඉගිලිලා යද්දිත්. මේ සතුට හොයන කොහෙන්ද මේ සතුට අපිට ගිලිහුණේ කියලා මිනිස්සු හිතන්නේ. මේ කෙනා කෙනා පරයාගෙන උඩට යනකොට මේ සතුට හම්බ වෙනවා කියලා. හැබැයි ඒක తాවකාලික සතුටක් විතරයි. දන්නේම නැතුව කාලයක් යද්දී මිනිස්සු මේ මහ පොළොවෙන් සෑහෙන්න ඈතට වෙන් වෙලා ඉවරයි. හැබැයි මිනිස් ජීවිතයේ සැබෑම සතුට නිදහස් වීම මේ උරුමය තියෙන්නේ කොහේද කියලා මේ ප්‍රශ්නේ ආපු මිනිස්සු මේ අහසේ ඉඳන් කල්පනා කරනවා. අපි කොච්චර උඩ ගියත් මේ හොයන සතුට අපිට හම්බු වෙන්නේ නැහැ කියලා. ඔන්න ඔතනදී මහ පොළවේ ඉඳගෙන මේ තමන්ගේ උරුමය රැකගත් මිනිස්සේ මහ පොළවේ ඉඳන් කතා කරනවා. බහැපල්ලා, බිමට මෙතන තමයි උරුමය තියෙන්නේ. උඹලා ඔය රැවටිලා උඩ ගිහිල්ලා ඉන්නේ. ඒත් මිනිස්සු මේක විශ්වාස කරන්න කැමති නැහැ. මොකද උඩ ඉඳන් බලනකොට මහ පොළව සෑහෙන පල්ලෙහෙන් තියෙන්නේ. ඔතන කොහෙද සතුටක් තියෙන්නේ කියලා මිනිස්සුන්ගේ අර මාන්නේ දැඩිකම නිසා මිනිස්සුන්ට මේක පිළිගන්න සූදානම් නැහැ. හැබැයි අවංකවම තමන්ට නිදහස් වීම සතුට කියන හොයන කෙනා කොච්චර උඩ ගිහිල්ලා හිටියත් මෙයා ඒ තමන්ගේ මාන්නේ කියන බැලුම හිස් කරගෙන නැවත මහ පොළවට බහිනවා තමන්ගේ උරුමය හොයාගෙන. තමන්ගේ උරුමයට ආවම තමයි තේරෙන්නේ මෙච්චර කල් කරලා තියෙන්නේ මොන විකාරයක්ද කියලා. දැනුමින් නිලතලවලින් ආගමික සංකල්පවලින් මිනිස්සු පුහු මාන්නයක් හදාගෙන මිනිස්සුම තමන්ගේ සතුට කියන දේ නැති කරගෙන. ඉතින් මොහොතක් කල්පනා කරලා බලන්න, ඇත්තටම ජීවිතයේ සතුට තියෙන්නේ අපි මේ පාවිච්චි කරන බාහිරව භෞතිකව පාවිච්චි කරන දේවල් වලද? අපි මේවා කොතෙක් එකතු කරලත් අපිට මේ හොයන සැනසීම ඇත්තටම හම්බ වෙනවද? එක මොහොතක් කල්පනා කරලා බලමු. ඇත්තටම මෙතන තියෙන්නේ තනිකර මුලාවක්, මිරිඟුවක් පස්සේ දුවනවා වගේ වැඩක්. හැබැයි තමන්ගේ උරුමය හොයාගෙන මහ පොළොවට බැස්සොත් ඔයාට හම්බ වෙනවා සම්පූර්ණයම ඒ තමන් හොයන අසීමාන්තික නිදහස. එතෙන්ට ඇවිල්ලා මේ ජීවිතේ කොච්චර අත්දකින්න පුළුවන්ද, නිදහස තමන්ට කොච්චර අත්දකින්න පුළුවන්ද, මේ වර්තමානයේ පවතින නිදහස
ඒ තුල ඉන්න බැරුව මිනිස්සු මේ දඟලන දඟලිල්ල මේක තේරුම් ගන්න මේ ජීවිතෙන් ටික කාලේ මහ පොළවේ පය ගහලා මිනිස්සෙක් විදියට ජීවත් වෙන්න වාල්ට ජය වේවා.